SLS ලාංචනක මේ යොදා ගැනීම මගින් නිෂ්පාදකයන් සැලසෙන වාසි මොනවාද? අපි දැන් කතා කරලා බලමු ඒ පිළිබඳව. SLS සහතිකය ලැබීමේ නිෂ්පාදකයන් සැලසෙන වාසීන් ලෙස පාරිභෝගික විශ්වාසයේ වැඩිවීම හා කීර්ති නාමය මේ SLS තියෙන භාණ්ඩවලට වැඩිවීම. විධිමත් ප්‍රමිතිකරණයක් හා තත්ත්ව පාලනයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබීම. නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි වී අපතයම අඩු වීම. SLS සහතිකයේ තිබීමෙන් නිෂ්පාදකයාට තරඟයට සාර්ථක මුහුණ දීමට හැකියාවක් ලැබීම. ප්‍රචාරණයේදී එනම් අලෙවි ප්‍රවර්ධන කටයුතුවලදී SLS සහතිකයේ පැවතීම වාසිදායක ලෙස බලපෑම් ඇති කිරීම. ඒ වගේම රජයේ ආයතන මිලදී ගැනීමේදී SLS සහිත භාණ්ඩ සඳහා විශේෂත්වයක් දැක්වීමත් අපිට මේ SLS සහතිකය ලැබීමේ නිෂ්පාදකයන් සැලසෙන වාසීන් හැටියට දක්වන්න පුළුවන්. පාරිභෝගික භාණ්ඩ සඳහා SLS ලාංඡනය ලබා ගැනීමෙන් පාරිභෝගිකයාට මෙන්ම නිෂ්පාදකයාටද සැලසෙන ප්‍රතිලාභ ඇත. දැන් අපි නිෂ්පාදකයන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සලකා බලමු. නිෂ්පාදකයන් ලැබෙන ප්‍රතිලාභ හැටියට තරඟකාරීත්වයට මේ SLS ලාංඡනය තිබීම මගින් සාර්ථක මුහුණ දීමේ හැකියාවක් ලැබීම, පිරිවැටුක ඉහළ යාම හා ලාභය වැඩි වීම, ආයතනයේ කීර්ති නාමය වර්ධනය වීමට මේ SLS ලාංඡනය ලබා ගැනීම දායක වීම, විදේශීය වෙළඳපළවලට පිවිසීමට මාර්ගයක් වීම, විධිමත් ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන වැඩපිළිවෙළ යටතේ නිපදවන බැවින් සම්පත් පිරිවැසීමක් ඇතිවීම අපිට මේ SLS මගින් නිෂ්පාදකයාට ලැබෙන ප්‍රතිලාභ හැටියට දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පාරිභෝගිකයන් මෙන්ම නිෂ්පාදකයාගේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද ඉටුකරන කාර්යභාරයන් කිහිපයකි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිෂ්පාදකයාගේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉටුකරන කාර්යයන් ලෙස භාණ්ඩ හා සේවා සඳහා නිෂ්පාදන ප්‍රමිතීන් පිළියෙල කරදීම, SLS හා ISO හා වෙනත් ප්‍රමිතීන් සහතික නිකුත් කිරීම, පර්යේෂණාගාර සේවා, උපකරණ ක්‍රමාංකන සේවාවන්, පරීක්ෂණාගාර ප්‍රතීතකරණය, ආයතන හා අපනයන පරීක්ෂාව, ඒ වගේම තත්ත්ව සම්මාන පිරිනැමීම, ප්‍රමිතිය හා තත්ත්ව කළමනාකරණ පාඨමාලා පැවැත්වීම හා ඒ සඳහා උපදෙස් ලබා දීමක් තුළින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදකයන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉටුකරන කාර්යයන් හැටියට අපිට දක්වන්න පුළුවන්.